බබාවැංගකින නම බොහෝ විට ඔයාලා අහලා ඇති. ඇත්තටම මෙයා බල්ගේරියානු ජාතික අනාවික කියන කාන්තාවක්. ඒත් එයා එසේ මෙසේ අනාවික කියන කෙනෙක් නෙවෙයි. මොකද මෙයා කරලා තියෙන ප්‍රෙඩික්ෂන්ස් හුඟක් විට අපිට හීනෙන්වත් පේන්නේ නැති දේවල්. ඒ වගේම මෙයාගේ ප්‍රෙඩික්ෂන් එක සක්සස් රේට් එක සාමාන්‍යයෙන් 80%ක පමණ ඉහළ අගයක තියෙන්නේ. ඉතින් මම අද කතා කරන්න යන්නේ මේ අන්ධ කාන්තාව විසින් 2021 සඳහා කරන ලද අනාවික කිහිපයක් ගැන. ඇය විටක සඳහන් කරලා තියෙනවා 2021 වන විට මුළු යුරෝපයේම මුස්ලිම් ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට ලක්වන බව. ඒත් එක්කම කිමිකල් ඇටැක්ස් වලට වුන් මුහුණ දෙන බවත් ඇය පවසලා තියෙනවා. මේ හේතුන් නිසා යුරෝපාන් මහද්වීපයේ මුළු මනින්ම විනාශ වෙන බව ඇය පවසලා තියෙනවා. ඒ වගේම 2021 වන විට යුරෝපයේ ආර්ථික වශයෙන් කඩා වැටෙන බවත් රුසියානු ජනාධිපතිව ඝාතනය කිරීමට උත්සාහයක් දියත් වෙන බවත් ඒ රුසියාව තුලින්ම නැගී එන බවත් ඇය පවසලා තියෙනවා. ඒ වගේම ඇමරිකානු ජනාධිපතිවරයා හඳුනා නොගත් රෝගයකට ඔහු ගොදුරු වී අනතුරු ඔහුගේ මොළයට හානි වී ඔහු බිහිරි වෙන බවත් ඇය පවසලා තියෙනවා. තවදුරටත් මේ කාලවකවානුවේදී ලෝකවාසීන් සියලු දෙනාම රෝගාබාධයකින් පීඩා විඳින බවත් ඔවුන් අති දුෂ්කර කාල පරිච්ඡේදයකට මුහුණ දෙන බවත් ඇය පවසලා තියෙනවා. ඊළඟ විශේෂ හෙළිදරව්ව තමයි මේ කාලවකවානුවේදී අලුත් විශ්වයක් ගවේෂණය කරලා ඉන් අපගේ විශ්වය ආරම්භ වුණේ කොහොමද කියලා පැහැදිලිව අනාවරණය කරගන්න පුළුවන් වීම. මේත් එක්කම ඉදිරි වසර 200ක් මුළුල්ලේම ඔවුන් සමග සම්බන්ධතා පවත්වන බවත් ඇය පවසනවා. සූර්ය ශක්තියෙන් දුම්රිය ගමනාගමනේ පටන් ගනීවි. බොරතෙල් නිෂ්පාදනයේ නතර වී පෘථිවිය විඩා නිවා ගනීවි. සූර්ය ශක්තිය පිළිබඳව දැඩිම අවධානයක් යොමු වෙන්නේ මේ සමයේ. ඉතින් මේක අද වෙන විට 100%ක් සාර්ථක අනාවැකිය. ශක්තිමත් ඩ්‍රැගන් කෙනෙක් විසින් හියුමැනිටි එක සම්පූර්ණයෙන්ම යටත් කර ගනීවි. සමහර මිනිසුන් ගාව රතු සල්ලි තියේවි. ඒ සල්ලි වල එක සහ බිංදු කිහිපයක් අන්තර්ගත වේවි. ඒ වගේම විශාල යෝධයන් 3 දෙනෙක් විසින් මුළු පෘථිවියේම බලය පතුරාවි. විශ්ලේෂකයන් අනුමාන කරන අන්දමට ඩ්‍රැගන් විසින් චීනය යෝධයන් 3 දෙනා විසින් රුසියාව, ඉන්දියාව සහ චීනයත් නිරූපණය කරනවා. මුදල් පිළිබඳව කතා කරොත් චීනය භාවිතා කරන 50,000 නෝට්ටුව රතු පැහැති එකක් වෙනවා. මෙන්න මේ වගේ සාර්ථක අනාවැකි ගොඩාක් බාබා වැංගා විසින් පවසලා තියෙනවා. මේ පිළිබඳව තවත් වීඩියෝ එකකින් අපි දැනුවත් වෙමු. එහෙනම් සුබ දවසක්.